අපේ පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 20ක් දුවන්න පුළුවන් ත්‍රීවිල් එකකින්. 1 කිලෝමීටර් යන්න අපි මේක බැටරි වලට ගියාම රුපියල් 2ක් යන්නේ. අපි මගේ ගෙදරත් මට ඕෆ් ග්‍රිඩ් ඉන්න පුළුවන්. ඒ කියන්නේ CB එකේ පව නැතුව ඉන්න පුළුවන් විදිහට මම හදාගෙන තියෙනවා. එක තේ පැකට් එකක් 50 pounds වෙනවා ඒ රටවල වල. ඉතින් අපි මේ රුපියල් 20ට 25ට විකුණන තේ ටික. මේ වෙනකොට අපිට ලොකු ලංකාවේ තියෙන ලොකුම බෝල් මිල් එක තියෙන කීර්ති මහත්තයා සතුව. අයිබෝවන්. ඉතින් හොරා වැඩසටහනත් එක්ක තමයි ඔබ අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි මේ වැඩසටහන තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි රටේ දේශපාලනික, සමාජීය, ඒත් එක්කම සංස්කෘතිකමය හරපද්ධතීන් තුළ ගැටෙන නියැලෙන පුද්ගලයොත් එක්ක තමයි අපි මේ වැඩසටහන තුළ කතා කරන්නේ. ඒත් එක්කම දැන් මේ වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අපෙන් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියන එක. නැත්තම් අපි මේ මැදිරට සම්බන්ධ කරගන්න පුද්ගලයන් හරහා සමාජයට දෙන්න පුළුවන් මොකක්ද කියන කාරණේ. ඒක දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, වෙන වෘත්තියක කෙනෙක් වෙන්න පුළුවන්, නැත්තම් සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. කවුරුන් හෝ වේවා අපි මැදිරට සම්බන්ධ කරගන්නේ බොහෝ විට සමාජයට යම් පණිවිඩයක්, එහෙම නැත්තම් සමාජයේ නැත්තම් අපේ රට දියුණු කරන්න යම් අදහසක් තියෙන පුද්ගලයෙක් තමයි බොහෝ විට මේ මැදිරට සම්බන්ධ කරගන්නේ මේ වැඩසටහන තුළ. ඉතින් අද අපි මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කරගත්තා අපි එතුමා පිළිබඳව මෙන්න මෙහෙම හැඳුන්වුවොත්, එතුමා ඇත්තටම ඉංජිනේරුවරෙක් ලෙස තමයි එතුමා තමන්ගේ ජීවිත කාලය ගත කරන්නේ. නැත්නම් ඔහු හඳුන්වන්න පුළුවන් ඉංජිනේරුවෙක් ලෙසට. නමුත් එහෙම හැදෙන්නුවට එතුමා එතනින් ඔබට ගිහිල්ලා තව ශ්‍රේෂ්ඨ ගණනාවක නීලන පුත්කලෙක් එක්තරා විදිහට බැලුවාම එතුමා අපිට ගිය හිතන්න පුළුවන් කාර්මික ශිල්පියෙක් විදිහට හිතන්නත් පුළුවන්. තව විදිහකට අපිට එතුමා ගොවියෙක් නැත්තම් කෘෂිකර්මයට සම්බන්ධ කෙනෙක් විදිහට හිතන්නත් පුළුවන්. තවත් පැත්තකින් කර්මාන්තශාලා නිරත වෙන කර්මාන්තකරුවෙක් කියලා හිතන්නත් පුළුවන්. මේ පැති කිහිපයක එතුමා කටයුතු කරනවා. හැබැයි මේ සියල්ල එතුමා කරන්නේ ඔහු වෙනුවෙන් නොවේ. මේ සියල්ල එතුමා කරන්නේ ඔබ වෙනුවෙන්, නැත්තම් රට වෙනුවෙන්. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉංජිනේරු චාරුක කරුණාත් මහත්මයා. අයබෝවන් එතුමන්ට. අයබෝවන්. ඉතින් චාරුක මහත්මයා, දැන් ඇත්තටම අර මම පටන් ගන්නකොට කිව්වාගේ දැන් ඔබ හඳුන්වන්නේ අපි ඉංජිනේරු චාරුක කරුණාත්. එහෙම හඳුන්වන්නේ. හැබැයි මම වැඩසටහන මෙහෙම පටන් ගන්නම්කෝ. දැන් මේ ඉංජිනේරුවා පහුගිය දවස්වල යොමු වෙනවා මෝටර් කාර්මික ශිල්පයට. නැත්තම් මේ අපි කියන මේ ගැරේජ් වැඩ කරන්නේ. ගැරේජ් වැඩ කරා. ඔව්. ගැරේජ් වැඩ කළා. ඒ ඉංජිනේරුවෙක් ඒ ගැරේජ් වැඩ කරන්න පටන් ගත්තා. ඒක අපි මෙහෙම පටන් ගමු. ඇත්තනම සීලුම දේවල් බලපවතින්නේ බල ශක්තිය මත. අපේ රටේ බල ශක්තිය කර්මාන්තය තමයි මම ඉස්සරහම හිටියේ. මම ඇත්තනම බල ශක්තිය සහ විදුලි ක්ෂේත්‍රයට සම්බන්ධ විදුලි බලාගාර ඉංජිනේරුවෙක්. මං ඒ විදුලි පවර් ප්ලාන්ට්ස් හදන එක තමයි මම කරලා තිබ්බේ. ඉන් පස්සේ අපි දැක්කා කාලයක් අපිට විදුලි බලාගාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ලොකු අඩුවක් තිබ්බා. 2015න් පස්සේ ලොකු මෑ ස්කේල් එකේ විදුලි බලාගාර ආවේ නැහැ. ඒ වෙලාවේදී අපි බැලුවා ස්මෝල් ස්කේල් එකේ විදුලි බලාගාර කොහොමද හදන්න ඕනේ කියලා. එතකොට අපිට අයිඩියා එකක් ආවා සස්ටේනබල් එනර්ජි ඔතෝරිටි එක හරහා පොඩි ස්කේල් එකේ විදුලි බලාගාර හදන්න. ඉතින් ඒ විදුලි බලාගාර අපි හැදුවා. අපි කියන විතරක් නෙමෙයි ඇත්තටම ක්‍රියාත්මකත් කරලා කරා. එතනින් පස්සෙත් අපි බැලුවා තව මොනවාද රිනුවබල් එනර්ජි වලට යන්න ඕනේ සහ අපේ රටේ බලශක්තිය කොහොමද ඉතුරු කරගන්න ඕනේ කියලා. මොකද බලශක්තිය නැති වුණොත් මේ රට අගාධයකට යනවා. ඉතින් ඒ බලශක්තිය ඉතුරු කර ගැනීම සහ අඩු වියදමින් බලශක්තිය පාලනය කරගන්න හැකියාව කොහොමද කරන කෙනෙක් බලනකොට තමයි මට ආයමත් එන්න මුනේ කාර්මික ක්ෂේත්‍රයටම. මම එතනින් පටන් ගත්තේ. අපි දන්නවා සීලු දිනාට මතකයි අවුරුදු දෙකමාරකට ඉස්සර අපිට තිබ්බ ලොකු තෙල් බලශක්ති හිඟයක්. ඒ වෙලාවේදී ත්‍රී වීල් එකක් මට කන්වර්ට් කරගන්න පුළුවන් නම් EV වලට දුවන්න, බැටරි වලින් දුවන්න මම ඒක කීකී හිටියේ නෑ. මම කන්සෙප්ට් පේපර් එකක් ඇදුවා. මම හිතන්නේ ඔබතුමාලගේ කන්සෙප්ට් පේපර් එකක් ඇති. කන්සෙප්ට් පේපර් එක මම
ඒ කන්සෙප් පේපර් එක හැකියාව තියෙනවා. ඒ කන්සෙප් පේපර් එක අනුව මම ත්‍රීවිල් එකකට බාණ්ඩ ගෙනල්ලා පිටරට මම්ම ගිහිල්ලා අරගෙන ඇවිල්ලා ත්‍රීවිල් එක හැදුවා. හදලා ඒක විතරක් නෙමෙයි ටෙස්ට් රන්ස් දුබුවා, හොඳටම පර්ෆෝම් කරනවා. මට ඕනෙලා තියෙන්නේ දැන් ඒ ත්‍රීවිල් එක මට ත්‍රීවිල් එකක් විතරක් තියාගන්න නැතුව මුළු ලංකාවේම ත්‍රීවිල් තියෙනවා මෙතනවා මේ වෙද්දි 1.5 මිලියන්ස් තියෙනවා. එතකොට 1.5 මිලියන් ත්‍රීවිල් අපිට කන්වර්ට් කරගන්න පුළුවන් නම් EV වලට, ඒ කියන්නේ බැටරි වලටම කන්වර්ට් කරගත්තොත් ගණන් හදලම පෙන්න දෑකි 1 million US dollars අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඔබතුමාට ඒක කරන්න ඕන නම් මම මේ කැල්කියුලේෂන් එකත් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න. අපේ 1.5 මිලියන් තියෙනවා. අපි 10% ෆුවෙල් සේවින් එකක් වෙනවයි කියලා කරත් ලීටර් 10ක් අපේ ත්‍රීවිල් එකක් පාවිච්චි කරනවා කියලා කිව්වත් පෙට්‍රල් මිල රුපියල් 300ක් කියලා ගණන් හදලා බැලුවත් 450 මිලියන් අපිට වැය වෙනවා දවසකට. ඒ කියන්නේ 450 මිලියන් කියන්නේ again 1 million US dollars. ඉතින් අපිට 1 million US dollars සේව් කරගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් තමයි මේ ත්‍රීවිල් වලට යන එක. විනාඩියක් දෙන්න දැන් ඔබතුමාව දැන් ඔය අපේ රටට ඉතුරු කරගන්න පුළුවන් ප්‍රමාණය සඳහන් කළේ. දැන් ඔක බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපිට කොහොමද මේක ඉදෙන ඉතිරිය කියලා. ත්‍රීවිල් වෘත්තියේ නිලදෙන බොහෝ පුත්කලයන්ට අපිට මොකද්ද තියෙන ඉතිරිය කියන එක අපි ඒකත් ඒකනත් කියලා ඉතිරි ටික ගන්න. ඒක හොඳයි. ඇත්තනම ඒකෙන් රටට ඉතුරු වෙන ප්‍රමාණය වගේම තමයි මම ඒකත් සිම්පල් කැල්කියුලේෂන් එකකින් කියන්න ඔබතුමාට අපේ පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 20ක් දුවන්න පුළුවන් ත්‍රීවිල් එකකින්. එතකොට ත්‍රීවිල් එකකට කිලෝමීටරයක් 20ක් දුවන්න පුළුවන්. එතකොට ත්‍රීවිල් එකේ රුපියල් 20ක් වගේ ප්‍රමාණයක් යනවා. ඒ තෙල් සහ වෑයන්ට යා එන්ජින් රිපයර්ස් ඔක්කොම බලපුවම ත්‍රීවිල් එකෙන් යන්න රුපියල් 20ක් යනවා ත්‍රීවිල් එකකට 1 කිලෝමීටර් යන්න. ඒ දේම 1 කිලෝමීටර් යන්න අපි මේක බැටරි වලට ගියාම රුපියල් 2ක් යන්නේ. එතකොට එතනම 10% සේවින් එකක් එතන තියෙනවා යාලට. අපි ගණන් හදලා බලපුවාමත් ත්‍රීවිල් එකකින් යනවනම් EV ත්‍රීවිල් එකකින් යනවනම් මේ චාර්ජ් එකත් මහ ජනතාවට දරන්න පුළුවන් චාර්ජ් එකක් විදියට හදන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 65 70 අතර ප්‍රමාණයකට දුවන්න පුළුවන්. ඉතින් ඒ අපිට රටට වෙන සේවය වගේම බෙනිෆිට් එකක් අපිට පාරිභෝගිකයට ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ මේ කාරණය දැන් අපි අහන් ඉන්න දැන් බොහෝ විට මම දැන් අපිත් එක්ක අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන පිරිස ඉන්නේ බොහෝ පිරිසක්. එතකම අපේ ත්‍රීවිල් රථ අපේ රේදුරන් ඉදිරිය ගත්තොත් උනුත් මේ අන්තර්ජාලයත් එක්ක සැරිසරනවා ජංගුදුරගතනේ වහිතර. දැන් මේක ඔබට කියන්නේ දැන් ඇත්තරම දැන් මේ අපට දර්ශන නරඹන්න පුළුවන් මේ වැඩසටහන අතරතුර මේ ත්‍රීවිල් රථේ ශබ්දබද්දත් නැහැ. ශබ්දබද්දත් නැහැ. ඒක ඔබතුමා හොඳ පොයින්ට් එකක් අරගත්තේ. ඇත්තනම අපි ශබ්දබද්ද එකක් ඒ කියන්නේ ශබ්ද දූෂණය අඩු කරනවා. ඊට අමතරව වායු දූෂණය අපේ ටූ ස්ට්‍රෝක් ඉන්ජින් නවත්තන්න හේතුව මැදතුමා මේ රටේ පිට වායුගෝලයට යන කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. ඉතින් ඒකත් අඩු කරන්න පුළුවන්. ඒක අපිට ක්වොන්ටිෆයි කරන්න බෑ. හැබැයි ලොකු බෙනිෆිට් එකක් එන. එතකොට ත්‍රීවිල් වලින් පිට වෙන දුම් සීරෝ කරන්න පුළුවන් මට. එතකොට අපි මේ වැඩසටහන හරහා ඔබට දෙන්න උත්සාහ කරනත් මෙන්න මේ කාරණය. දැන් මේවා තමයි අපේ රටේ තියෙන සම්පත්. අපි දැන් ත්‍රිවිධ රථයක් හෝ නැත්නම් අමතර කොටස් පිටරටින් ගන්නන ශාල වේදමක් අපි දරනවා. විදේශ විනිමයක් අපිට යනවා. ඒ විතරක් නෙමෙයි අපි ඉන්ධන ගේන්න මම හිතන්නේ අපේ රටේ අපි ලබා දෙන බදු මුදල් වලින් වැඩි හරියක් ප්‍රමාණයක් යන්නේත් ඉන්ධන සඳහා ලංකාවේ ඉන්ධන ගෙන්නන්න. ඉතින් මේ සියලු කාරණාත් එක්ක මෙවැනි දේවල් තමයි අපිට අවශ්‍ය වෙන අපේ රට දියුණු කරන්න. ඒ නිසා තමයි අපි මේ මැදිරට මෙතුමා වගේ පුත්කලගෙන සාකච්ඡා කරන්නේ. දැන් අපි මේ දැන් ඔබ ආරම්භය ගත්තේ මේ අපි කතා කළේ ත්‍රිවිල් ඒ නිෂ්පාදනයෙන් අලුත් තාක්ෂණෙත් එක්ක. ඔබතුමා දැන් විදුලි ඉංජිනේරු සම්බන්ධ නිසා කියපු නිසා නැත්නම් බලාගාරවලට සම්බන්ධ කියපු නිසා මට හිතුණා අහන්න මෙන්න මේ ප්‍රශ්නයක්. දැන් අපේ රටේ තියෙන ඊළඟ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ විදුලිය කියන බලශක්තිය කියන ප්‍රශ්නය. දැන් අපේ රටේ අපි තවමත් ජල විදුලිය මත පදනම් වෙලා තමයි කටයුතු කරන්නේ උත්සාහ කරන්නේ මේ වෙන විට. ඊට පස්සේ ගල්ලංගුරු විවිධ දේවල් තියෙනවා. නමුත් දැන් මේ අපේ ජාත්‍යන්තරයේදී බැලුවොත් දැන් මේ තියෙන ගල්ලංගුරු වගේ දේවල් ෂේ වෙනවා. ඒක නැති වෙනවා. අපි නිතරම කතා කරනවා මේ පුනර්ජනනීය බලශක්තිය අපි භාවිතා කරන්න ඕනේ කියන කාරණය. නමුත් අපි අපේ රටේ කතා කරනවා විතරයි වගේ දැන්
එන්න ඇමතිවරු කතා කරනවා, ජනාධිපතිවරු කතා කරනවා, ප්‍රතිපත්ති සැකසුම් වලට ඒක දානවා. අපි පුනර්ජනන බලශක්ති වලින් මෙච්චර ප්‍රමාණයක් ජනනය කරන්න උත්සාහ කරනවා. අපේ අවුරුදු 4ක සලස්ව මෙන්න මේකයි. ඒ වෙන්නේ නැහැ. ඔව්, ඇත්තනම මේ ඉලක විදුලි බල ශේෂ්ත්‍රයේම තියෙනවා ලෝන් ප්ලෑන් එකක් අවුරුදු 30කට විතර හදනවා. ඒ වෙලේදී අර එනර්ජි මික්ස් කියලා තියෙනවා. එතකොට හැම එනර්ජි එකකුත් එන්න ඕන. ඒ කියන්නේ ෆර්ම් එනර්ජි තියෙන්න ඕන. රිනෝබල් එනර්ජි පැත්තට දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඉතින් අපි රිනෝබල් එනර්ජි පැත්තෙන් යනවා නම් අපිට ඒකේ ආයමත් කරන්න පුළුවන් මේ කාබන් ඩයොක්සයිඩ් සහ විමෝචනය අඩු කරලා. මේ ඔබතුමාලා දන්න ඇති දැන් මීට අවුරුදු 2000කට ඉස්සරත් අපේ රටේ තිබිලා තියෙන්නේ පොසොන් කාලේ වෙනකොට 25 ඩිග්‍රීස් වගේ තමයි සාමාන්‍ය උෂ්ණත්වය. දැන් පොසොන් කාලේ වෙනකොට අනුරාධපුරයට යනකොට 35 40 විතර වෙලා තියෙනවා. එතකොට දැනගන්න ඕන අපි ඔක්කොම ග්ලෝබල් වෝමින් වලට ගිහිල්ලා තියෙන්නේ. මේ නොහිතන විදිහට වැසියෙනවා, හිතා ගන්න බැරි විදිහට ගම් වතුර හැදෙනවා, අපිට නොයෙකුත් කරදර. මේ සියලුම දේවල් වලට ආයමත් මුහුණ පාන්න වෙන්නේ මේ කාබන් විමෝචනය. ඉතින් මේ කාබන් විමෝචනය රිනෝබල් පැත්තට අපිව තල්ලු කරන්න හොඳම අවස්ථාව. මොකද දූපතක් විදිහට අපිට ඉක්මනින් යන්නත් පුළුවන්. අපි ඒ විදිහට යන්න පුළුවන් නම් රිනෝබල් සෙක්ටර් එකකින් ෆර්ම් එනර්ජි මම හිතන්නේ දැන් ගොඩක් හැදිලා තියෙනවා. ලොකු විදුලි බලාගාරත් අපිට අවශ්‍යයි. රිනෝබල් පැත්තෙන් යනවා නම් අපිට සෝලා සහ බැටරි කියන සංකල්පය මත. මොකද ජල විදුලියේ ආයම ටැප් කරලා ගන්න තැන් නැහැ. මම හිතන්නේ ලොකු විදුලි බලාගාර හැදිලා ඉවරයි. අපිට යන්න පුළුවන් වෙන්නේ සූර්ය කෝෂ සහ බැටරි වලින් විදුලිය ලබා ගන්න. ඇත්තනම අපි මගේ ගෙදරත් මට ඕෆ් ග්‍රිඩ් ඉන්න පුළුවන්. ඒ කියන්නේ CB එකේ පව නැතුව ඉන්න පුළුවන් විදිහට මම හදාගෙන තියෙනවා. ඒ හින්දා ඒ දේම හැමතේකට කරන්න පුළුවන් නම් අපි ඒවලට කියන්නේ ස්මාර්ට් හවුසස් කියලා. අපි හැමදේම දැන් මැදුම අපි 5G ජෙනරේෂන්ස් වල ඉන්නේ. එතකොට අපි හැමතිස්සෙම යන්න ඕනේ AI තියාක්ෂණේ වගේම කතා කරනවා වගේ අපි ස්මාර්ට් වෙන්න ඕන. සියලුම දේ ස්මාර්ට් කරගන්න පුළුවන් නම් ස්මාර්ට් එනර්ජි, ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් එඩියුකේෂන් ওই විදිහට යන්න පුළුවන් නම් අපිට ගොඩක් සහාය දක්වන්න පුළුවන් අපේ ලෝකෙට දූපතක් විදිහට අපි ස්මාර්ට් කියලා. එහෙම වුණාන් පස්සේ අපිට ඔය අපි වැටලා තියෙන අගාධයෙන් ඩිෆෝල්ට් වෙන්නේ නැතුව කිලිම ස්මාර්ට් වෙලා අපිට ඉදිරියට යන්න පුළුවන් වේවි. වචනයට පමණක් නෙමෙයි අපි ස්මාර්ට් නැත්නම්. ඔව්, ඇත්තනම අපි ස්මාර්ට් වෙන්නේ නැත්නම් අපි ස්මාර්ට් වෙලා දෙයක් කරලා පෙන්වනවා. මේ හැමදේම අපි කරලා දීලා පෙන්වලා තියෙනවා. දැන් ඔබතුමා ඔය කතා කරේ අපේ පෙට්‍රල් ප්‍රශ්නෙට, ත්‍රීවිල් වලට තියෙන පෙට්‍රල් ප්‍රශ්නෙට. ඒකම අපි හැදුවා, අපි ඉක්විප්මන්ට්ස් ගෙන්නුවා අපේ රටේ ඩීසල් හදන්න, බයෝ ඩීසල් හැදුවා. ඒකේ සාම්පල් එකක් මේ තියෙන්නේ මැත්තුමා. මේ අපේ රටේ හදපු ඩීසල් සාම්පල් එකක්. මේක අපි ක්ලැරිවික් වැලිව් එකත් බැලුවා. ඒකත් බෙටර් දැන් අපේ තියෙන ඩීසල් වලට. ඉතින් මේකෙන් අපි මට ඇත්තනම මේක කරන්න හිතුනෙත් අපේ රටේ තෙල් පෝලිං හැදෙන වෙලාවේ ත්‍රීවිල් සහ ඩීසල් ත්‍රීවිල් ගොඩාක් පෝලිං වල තිබ්බා. එතන ලොකු ප්‍රශ්න ඇති වුණා. ඒකට විසඳුමක් විදිහට තමයි හිතලා මේ ඉක්විප්මන්ට්ස් ගෙන්නුවේ. දැන් මේ ඉක්විප්මන්ට්ස් වලින් මට සාමාන්‍යයෙන් මාසෙකට 1,000 tons නිෂ්පාදනය කරන්න පුළුවන් ඉක්විප්මන්ට්ස් මං ගෙන්නලා තියෙන්නේ. අපිට බයෝඩීසල් කරන්න පුළුවන්. හැබැයි අපිට ඒව වගා කරන්න, අපි මේකට අවශ්‍ය කරන වගාවන් ටික කරන්න අක්කර ගාන ටිකක් වැඩි. අපිට මේ ලොකු ඊදමත් දරන්න බෑ. මොකද මාස 6ත් 9ත් අතර ප්‍රමාණයක් කරන පළදා වෙන්න ඒ ගානට අපිට කතා ගන්නත් බෑ. ඒ හින්දා අපි ආයතන දෙක තුනකට ගියා කතා කරන රජේ. අපිට මතන මිත්‍රි ව්‍යාපෘති වාර්තාව එක. ඒ ව්‍යාපෘති වාර්තාව ඒකේ තියෙනවා පිටු 18ක් විතර තියෙනවා. සියලුම දේවල් කරුණු ගා තියෙනවා. ඒකෙන් අන්තිමට අපිට සත්ව ආහාර හිටන් හදන්න පුළුවන්. සමහරවිට දැන් මේකට භාවිතා කරන්න මොනවද ඒ කියන්නේ ඔබතුමන් භාවිතා කරන්න? ඔතන අපිට ගන්න පුළුවන් කැස්ටර් ගන්නත් පුළුවන්. ඊට අමතරව අපිට කටුපුල් ගන්න පුළුවන්. කටුපුල් කියන එක අපිට මේ වෙද්දි තහනම් කරලා තියෙන වගාවක් නිසා අපිට යාළගේ තියෙන කටුපුල් අරගෙන අපිට ඒක හදන්නත් පුළුවන්. ඒකෙන් තියෙන බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ කැස්ට් ඔයිල් එකේ ෆස්ට් ස්ටේජ් එකේදීම ගන්න ඔයිල් එකෙන් අපිට පුළුවන් ඒ අනිත්කුත් දේවල් ඒ අපි කියන්නේ ඒවලට වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් වගේක්. ඒ වලින් අපිට තව ප්‍රොඩක්ට් එකකට දීලා දෙවෙනි එකේදී අපිට ගන්න පුළුවන් අපේ ට්‍රැක්ටර් ටික දුවන්න, කියන්නේ ඩීසල් ත්‍රීවිල් දුවන්න වගේ ප්‍රමාණයක් කරගත හැකි අපිට ඩීසල් විදිහට. දැන් ඔබතුමා කියන විතර දැන් ඔය බයෝඩීසල් නැත්නම් ඔය නිෂ්පාදිත ඩීසල් තුල
ඔබගේ මෙට්‍රිටොන් 1000ක් පුළුවන් මාසෙට නිෂ්පාදනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේක අපි සංඛ්‍යාවක් විතර ගත්තොත් වාහන කොච්චරද ප්‍රමාණයක් දුවා ගන්න පුළුවන් කියන විතරවත් අපි රට අපි සාමාන්‍ය 50ක් කියලා ගණන් හදලා බලනොත් ඔකේ 1000 කියන්නේ ටන්ස්. එතකොට 1000 වැඩි කිරීම 1000 කියන්නේ 1 මිලියන් නේ නෝ 1 මිලියන් බෙදීම 50. 50ට දැන් හරියටම ගණන් හදලත් කියන්නේ නෝ. එතකොට 1 මිලියන් බෙදීම 50 ලීටර් 50ක් කියලා ගත් වාහනයක් ගන්න ඒ වගේ වාහන ප්‍රමාණයක් අපිට ලක්ෂ දෙකක් විතර ප්‍රමාණයක් පුළුවන් අපිට දුවන්න. සාමාන්‍යයෙන් අපිටත් අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තිබෙන අන්තසුත්ත දුවා ගන්න පුළුවන් තරමට වාහන ලක්ෂ දෙකක් නෙමෙයි සෝරි මොකද හරියටම ෆිගර් එක කියන්න බෑ. මොකද ඒක හරියට හදලා දාන්න 1 මිලියන් ලීටර්ස් නම් බෙදීම 50 අපිට එතකොට වාහන 20000ක් විතර දුවන්න පුළුවන්. දැන් අතරම දැන් මේක දැන් අපේ රටේ ඇත්තරම දැන් මම හිතන්නේ මේ දැන් ඔබ අපි කතා කරපු කලින් ත්‍රිවිධ රථය නිෂ්පාදනයත් එක්කම මේ ඩීසල් නිෂ්පාදනයත් අපේ රටේ තියෙන විශාල වශයෙන් විදේශ වෙනත් රටවලට ගලා යන අපේ මුදල් ඉතිරි කරගන්න අපිට පුළුවන් හොඳ අවස්ථාවක්. දැන් මෙවැනි දේවල් තුල අපි නියැලුණොත් තමයි අපේ රට ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබ කොයි කාලෙද මේ ව්‍යාපෘති දෙකම පටන් ගන්න දැන් කොච්චර දැන් අවුරුදු 3ක් වෙනවා මගේ ත්‍රිවිල් එක හදලා. ඒ කාලෙදිම තමයි ඩීසල් හදන්න ඉක්විප්මන්ට්ස් ටික ගෙනාවේ. මේ සියලු දේකට අපේ කීර්ති මහත්තයාගේ අනුදැනුම යටතේ අපි එතුමත් එක්ක තමයි සම්බන්ධ වෙලා ගොඩක් දේවල් කරන්නේ. ඒකට කීර්ති වික්‍රමනාත්ත මැතිතුමත් එක්ක අපි ඒ කාලෙදිම අවුරුදු 4කට වගේ ඉඳන් අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය කොහොමද කරන්න පුළුවන් විදිය අපේ ඉංජිනේරු ඉදිරියට ගිහිල්ලා අපි කතා කරා. අපිත් එක්ක සම්බන්ධ වෙන හොඳට රටට හිතති ඉංජිනේරු මේ සියලු දෙනාම පිට රටවල ගිහිල්ලා VIP ට්‍රීට්මන්ට්ස් එකක් ඉන්න පුළුවන් ඉංජිනේරුව මෙහෙට වෙලා වැඩ කරන්නේ මේ රට දියුණු කරන්න අවශ්‍යතාවයක් තියෙන නිසා. මොකද අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තු අය මේ රටට සේවයක් කරන්න ඕනේ. ඒක අපේ පරම යුතුකම කියලා අපි දකිනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඒ වගේ රටට හිතති හොඳ ඉංජිනේරු ඒ අය තමයි අපිට මේ දේවල් කරන්න ගොඩක් සම්පත්දායකත්වය දැන්. මොකද අපි සියලු මේ සියලුම දේවල් වලට අපිම වියදම් කරලා තියෙන්නේ. රජයෙන් 7-5ක්වත් අරන්නේ, පෞද්ගලික ආයතනකින් 7-5ක්වත් අරන්නේ. අපිම සම්බන්ධ වෙලා අපිම එකතු වෙලා වැඩ කටයුතු කරගෙන ඉක්විප්මන්ට්ස් ගෙන්නලා කරගෙන යනවා. දැන් අපි කතා කළේ තාක්ෂණික පැත්ත. හැබැයි එතුමාගේ තමයි මේ ව්‍යාපෘති වර්තා කීපයක් නරඹමින් හිටියේ. අතරතුර තිබෙනවා මේ ඕර්ගනික් වෙජිටබල් ෆෘට්ස් ඇන් ලීව්ස් ෆාමින් කියලා වෙනම තවත් ව්‍යාපෘති වර්තාව. ඒකෙන් දැන් අපි කාර්මික ශාස්ත්‍රයේ ඉඳලා ඔබ යනවා කෘෂිකර්ම ශාස්ත්‍රයට. දැන් ඉංජිනේරුවෙක් විදිහට ටිකක් දැන් අපි ඉංජිනේරුවෙක් කාර්මික ශාස්ත්‍රයට පිවිසීම කියන එක සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය දෙයක් කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉංජිනේරුවෙක් කෘෂිකර්ම ශාස්ත්‍රයට පිවිසනා කියන එක තරම් මේක ස්වභාවික නෙමෙයි කියලා හිතන එක අත්දැක. ඒක ඉතින් අයමත් කියන්න ඕනේ ලොජිකල් තින්කින්. මම හිතන්නේ මැතමැටික්ස් කරපු හැම කෙනෙක්ටම තියෙන පොඩ්ඩක් ලොජිකල් තින්කින් එකක්. එතකොට මේ දේ කරොත් මේ දේ කරන්න පුළුවන් කියන කැල්කියුලේෂන් එක හදාගත්තොත් අපිට මෙච්චර පිරිවැයකින් මේ වගේ ලාභයක් ලබන්න පුළුවන්ද කියලා බලන් කතා කරන්න පුළුවන් නම් ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒකට මං සම්බන්ධ වුණාට මගේ එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ලංකාවේ ඉහළ පෙළේ පාංශු විද්‍යාඥයෙක් හිරුමුරේ කියලා කුමාර හිරුමුගේ මහත්මයා. ඉතින් එතුමා එක්ක මම කොහොමද අපේ රටේ වසවිසෙන් තොර මොකද අපි බලන්න ඕන අපේ මානවයා අපේ ජනතාවත් නිරෝගීව තියන්න නිරෝගීව තියාගන්න වසවිසෙන් තොර වගාවල් වලට යන්න පුළුවන් නම් කැම අරගන්න පුළුවන් නම් ඒ අයන්ට ලොකු සේවයක් කරන්න පුළුවන්. එතකොට අපිට දොස්තර මහත්තයෙක් කම්බෙන එක අඩු කරන්න පුළුවන්. ඒක හිතලා තමයි අපි පටන් ගත්තේ. ඒ පටන් අරගෙන අපි මේ වෙනකොට වතු 3-4ක සාම්පල් නියදී අරගෙන පලා වර්ග මිරිස් වගාවන් කොමඩෝ වගාවන් සහ වසවිසෙන් තොර විත් අපි දැන් කරනවා. ඉතින් අපි පොඩි ස්කේල් එකෙන් කරන්නේ මොකද ඒකට ලොකු වියදමක් දරන්න වෙනවා. මේ අපිට කොළඹවට නෑ අපිට මේ දැන් ඉඩම් අපිට ඒකට ගොඩක් ඈතට යන්න ඕනේ. ඉතින් ගිහිල්ලා තමයි අපි දේවල් කරන්නේ. හැබැයි කරන්න පුළුවන් මට අවශ්‍ය වෙන්නේ ඒක මේ මට විතරක් තියාගන්න අපිට අනිත් ගොවි මහත්තුරුන්ටත් කියන්න පුළුවන් නම් ඒ අයන්ටත් ඒක හරියට සාක්ෂාත් කරගෙන දෙයක් ලබා ගන්න ඕනේ. ඒකම මට කියන්න ඕන ප්‍රොෆෙසර් අභේගුණවර්ධන එතුමා මම හිතන්නේ තේ ක්ෂේත්‍රයේ කාබනික තේ හදන වසවිසෙන් තොර කාබනික තේ හදන ලංකාවේ ඉන්න ඉහළ පෙළේ
ව්‍යවසායකෙක්. එතුමා දැන් ෆැක්ටරිස් තුනක් අරගෙන ඒ කාබනික තේ නිෂ්පාදනය කරනවා. කාබනික තේ කියලා කියන්නේ උඩ තේ ගසට රසායනික පොහොර යොදන්නේ. පොහොර යොදන්නේ නැහැ. ඕර්ගනික් ටී. එතකොට ඒ වයේ වටිනාකම ගොඩක් වැඩි මැත්නමයි. එතකොට පුළුවන් දෙයක් කරන්න සාමාන්‍ය දැන් තේ වල සෑහෙන මේ පොහොර ප්‍රමාණයත් කියන්නේ මේ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය එකතු කරනවා කියන අපි අහලා තියෙන්නේ. කීපතර බෙහෙත් දාන්න ඕනේ ස්ප්‍රේ කරනවා. ඔව් නම් වශයෙන් මම කියන්නේ කැමති නැහැ දාන පොහොර. ඒ දාන පොහොර වලින් ඔක්කොම කරන්නේ ඇත්තනවා අපේ රටේ අපේ ශරීරයට අහිතකර දෙයක්. මොකද පත්‍ර වලින් කිලින්ම අපි අරගන්නවා. ඔබතුමාටම මම දවසක ඒ ප්‍රොෆෙසර් එකෙන් ගෙන්නම් මේ මෙදිරියට ඇවිල්ලා කතා කරන්න. එතුමාට තියෙන ඕඩර්ස් ටික දී ගන්න බැරුව අපේ රට ස්මාර්ට් වෙන්න ඒ වගේ ස්මාර්ට් මිනිසුන්වත් එක්කහු කරගෙන මේ රට ගෙනියන්න බැරිද? ලොකු තැනකට ගෙනියන්න පුළුවන්. එක තේ පැකට් එකක් 50 පවුන්ඩ්ස් වෙනවා ඒ රටවල. ඉතින් අපි මේ රුපියල් 20 25ට විකුණන තේ ටික. ඉතින් අපිට ඒවෙන් අරගන්න පුළුවන් ලොකු විදේශ විනිමයක්. අපේ ඩොලර් ප්‍රශ්නේ ප්‍රධාන විසඳුම. අපේ ඩොලර් ප්‍රශ්නෙට ලොකු විසඳුමක් වේවි. ඒ වගේ කර්මාන්ත ශාලා දැන් එතුමා පටන් ගත්තේ එකකින්. ඊට පස්සේ දෙකක් වෙලා දැන් තුන්වෙනි කර්මාන්ත ශාලාවත් අරගෙන එතුමාට ඊට වැඩිය දේවල් කරන්න ධෛර්යය ලැබෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ පැතිවල දැන් එතුමා සමග ගොඩක් කාබනික වගවන්නට යන තේ නිෂ්පාදකවරු එකතු වෙලා දෙනවා. ඒ වගේම තමයි දැන් මම කරන ගොවිතැන් කටයුතු කරන තැන්වලත් අනිත් ලියද්දේ ගොවි මහත්තයත් දැන් මාත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ඒ වගාවටම යන් කියලා. මොකද මම හදන්නේ මේ නාඩු, ඒ කියන්නේ අපි අර අඩු වටිනාකමක් නැතුව දේශීය ලොකු වටිනාකමක් තියෙන සහල් තමයි අපිත්, ඒ කියන්නේ සුවඳැල් බාස්මති ඒ වගේ දේවල් හදන්නේ බැහැ කියලා නෑ. හැබැයි කරන්න පුළුවන්. අපි කරලා මෙදාසරි පලාදාවත් අරගෙන අපි මේ ඒක ජයග්‍රහණය කරා. හැමදේම කළ හැකි. අපි අර තියෙන්නේ අර චිත්ත ශක්තියකුත් තියෙනවනේ අපිට ඒ දේවත් එක්ක කරන්න පුළුවන් නම් සීලම දේවල් කරන්න පුළුවන්. මම හිතන්නේ හරි අපූරු මිනිස්සු අපේත් එක්ක ඉන්නවා. අපේ රටේ ඉන්නවා. අපි සමහරවිට අපිට මේ මිනිස්සු හම්බෙන්නේ බොහොම කලාතුරකින්. දැන් එතුමා දැන් ඔය අපි කතා කරපු ඒ අපේ තේ ව්‍යාපෘති කරන මහත්ම දැන් සමහරට මේ ඉන්න පිරිස් ගැන අපි දන්නේ බොහොම ටිකයි. අපේ රටේ ඉන්න මිනිස්සු දන්නේ බොහොම ටිකයි. නමුත් මේ දැවැන්ත චරිත අපි කතා කරන සමහර විට අපි වැඩියෙන් කතා කරන සමහර මේ අපි කියන අර පිම්බිලා ඉන්න මිනිස්සුන්ට වඩා මේ පුංචි මිනිස්සු අපේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා කියන කාරණය මම දැන් ඔබට පැහැදිලි ඇති. අපි මේ වැඩසටහන තුල කතා කරන්නත් අන්නේ කාරණේ මෙතුම කිව්වාගේ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එවැනි පිරිස් වැඩි වශයෙන් මෙතන ගෙනහැල්ලා අපිට පුළුවන්කමක් තිබුණොත් ඒ ආයතන වලට ගිහිල්ලා ඒවා නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව කොහොමද නිෂ්පාදනය කරන්නේ අපි මේ කතා කරන වඩා අපිට හැකියාවක් තියෙනොත් අපිට පෙන්නලවද කියන්න ප්‍රැක්ටිකලි බැක්ටරියකට ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි දේවල් බලලා තියෙන්නේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබට ඒ පිළිබඳ දැනුම ලබා දෙන්න. ඒ හරහා මම හිතන්නේ මුළු රටම දැනුවත් කරන්න අපි උත්සාහ කරන්නේ. ඔබ මේ වීඩියෝ පටේ නරඹන හැම මොහොතකම උත්සාහ කරන ඔබත් මේක තවත් කෙනෙකුට යොමු කරන්න. මේක එහෙම ගියොත් තමයි අපේ රට එක තැනකට අපිට ගේන්න හැකියාව ලැබෙන්නේ. මේ ආකාරයෙන් රට දියුණු කරලා රටට ආයෝජන ඇවිල්ලා විදේශ විනිමය ඇවිල්ලා අපේ රටෙන් වෙනත් රටවලට යන මුදල් ඉතුරු කරගෙන මේ සියල්ල කරන්න අපිට හැකියාව ලැබෙන්නේ අන්නේ ඔබත් මේ සඳහා දායකත්ව ලබා දුන්නත් කියන කාරණේ. ඒත් එක්ක මම දැක්ක උතුම ගැහලා තියෙනවා අපි මේ වැඩසටහනත් එක්ක මේ අපි සරල භාෂාවෙන්කොත් තීන්දම කට්ටා කියන්නේ. ආ ඒකනත් කතා කරමු. මොකද්ද මේ අපි අපේ ගෙවල් වල ගන්න තීන්ත අපි මන්දක ගෙහලා තියෙනවා. මොකද්ද ඉතින් මම කියපු මේ තීන්ත බකට් වැඩේට මම හිතන්නේ මේක තමයි ව්‍යාපෘති වාර්තාව නේද? මේ තියෙන්නේ ඒකට අදාළ ව්‍යාපෘති වාර්තාව. මේ මේකත් මේ අපි සාමාන්‍යයෙන් නිවස් එක පාවිච්චි කරන එදිනෙදා අපේ නිවස් අලංකරණය කිරීම සඳහා භාවිතා කරන තීන්ත. දැන් මොකද්ද ශාමික මහත්ම මේ සිද්ධ වෙන්නේ? ඔය අපි ලංකාවට ඒ රිපෝට් එකේම තියෙනවා අපි ලොකු ටන්ස් ගාණක් පිටරටින් අපි මැටි ගේනවා. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි තීන්ත හදන්න සහ අනිකුත් ක්ලේ වැඩවලට. හැබැයි ඒ සියලුම දේවල් අපේ කර්මාන්ත ශාලාවෙන් අපිට දැන් ගන්න පුළුවන්. මේ අපි ඒකේ හදපු බයි ප්‍රොඩක්ට් එකක්. මේකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. අපි ඒකේ ක්ලේ වලින් තීන්ත හදනවා දැන්. ඒ තීන්ත විතරක් නෙමෙයි අපි ඒකෙන් ගන්නවා. ඒකෙන් මං සාම්පල්ස් වගේ ගෙනවා. අපි ඒකේ ඒ කැනීම් කටයුතු වලදී අපිට හම්බ වුණා තව වෙනත් සුවිශේෂී පාෂාණ වගේ.
කොවාට්ස් කියන එක. එතකොට කොවාට්සුත් තියෙනවා අපිට මේ වෙයින් අපි හදනවා තීන්ත ක්ලේකෙන්. ඊට පස්සේ කොවාට්ස් වලින් අපිට හදන්න පුළුවන්. අපි දැන් මේක වැලියු ඇඩ් කරලා යවන්නේ. අනිත් එක තමයි සුවිශේෂී කාරණේ, මේවා 99% වල ටුඩින් තියෙන පියුරිටි තියෙන කොවාට්ස්. එතකොට මේක ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙන අපිට රටවලට යවන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මේ වෙනකොට අපිට ලොකු ලංකාවේ තියෙන ලොකුම බෝල් මිල් එක තියෙන කීර්ති මහත්තයා සතුව අපි එතුමා සමග සම්බන්ධ වෙලා මේ වැඩ ටික කරගෙන යනවා. ඒකෙදි මේවා අපිට ගන්නේ ලෝකේ සූර්ය පැනල හදන්න. එතකොට සූර්ය පැනල හදන්න තියෙන අමුද්‍රව්‍ය සියල්ලක්ම අපි ළඟ තියෙනවා. ඒකෙන් ඒ ප්‍රොජෙක්ට් වාර්තාවෙන් තියෙන දේවල් තමයි මේක කතා කරන්නේ. මේ කර්මාන්තශාලාව තියෙන්නේ, මේ කර්මාන්තශාලාව තියෙන්නේ මයින් එකයි ගලහ. ගලහ. එතකොට දැන් ඔබ කිව්වා දැන් ඒ අර කියන විදේශයෙන් ගෙන මැටි වර්ග තමයි අපේ අපසතුව තියෙන්නේ. අපේ පොළවේ තියෙනවා. අපේ පොළවේ තියෙනවා. අපේ පොළවේ තියෙන අපේ පොළවේ කහගත්තු නැති පාෂාණ ගොඩක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ පළවෙනි මයිනින් ඔබ්සර්වේෂන් කම්පැනි එක හදලා තියෙන්නේ කීර්ති වික්‍රමරත්න මහත්මයා. ඔහු සොයාගත්තු ඔබන් නොදන්න මාත් නොදන්න පාෂාණ ගොඩක් තියෙනවා. ඒවයි වටිනාකම ගොඩක් වැඩි. දැන් මේ ළඟදි කතා වෙනවා කොබෝල් නිධිය ගැන, දකුණු මුහුද තීරයේ තියෙන ඊට වැඩිය සම්පත් අපේ රටේ තියෙනවා. අපේ රටේ තියෙනවා. අපේ රටේ තියෙන සම්පත් ටික ඔය වෙන වෙන බාහිර බලපෑම් නිසා රඳවගෙන අපි ගොදුරකට දාගෙන ඒ ටික අරගන්න තමයි මේ සියලුම දෙනාගේ බලපෑම. අපි බලන්න ඕනේ ඊට වැඩිය ස්මාර්ට් වෙලා ඒ එන අයන්ට කතා කරන්න ඕනේ. අපිට ණය එපා. අපිත් එක්ක සම්බන්ධ වෙලා මුදල් ගේන්න, ටෙක්නොලොජි එක අරගෙන එන්න. අපි ළඟ සම්පත් තියෙනවා. අපි ජොයින්ට් වෙන්ච් එකක් විදිහට මේවා නැනෝ හරි සුපර් මෙටීරියල් එකක් විදිහට හරි හදලා අපි වැලියු ඇඩ් කරලා අපිට පිටරටකට යවන්න පුළුවන්. නැත්තම් ඉස්සර කරේ හැම තිස්සෙම ඔබ දන්නවා අපේ රටේ මිනිරන් කර්මාන්තශාලාවකින් මිනිරන් කර්මාන්තශාලාවෙන් කරන්න ඕන දේවල් තමයි අපි ඊට පස්සේ හදලා තියෙන්නේ. මිනිරන් කර්මාන්තශාලාවෙන් අපිට අපි දැන් මේ වෙනදී හදනවා කන්ඩක්ටිව් ග්‍රැෆයිට්. මේ මැතිතුමා තියෙන්නේ අපේ රටේ තියෙන සාමාන්‍ය මිනිරන්. මේව තමයි අපි ඊට ඉස්සර පිටරට යවලා තියෙන්නේ. අපි දැන් අපි ඒවෙන් නැනෝ ටෙක්නොලොජික යූස් කරලා අපි ඒකෙන් හදලා තියෙනවා කන්ඩක්ටිව් ග්‍රැෆයිට්. අපිට කියන්න ආඩම්බරයි අපේ පතලෙන් කරන පියුරිටි හරි වැඩි. වේන් ග්‍රැෆයිට් අපිට තියෙන්නේ. ඊට අමතරව අපි අපේ රටින් නිකන් ග්‍රැෆයිට් යවන හින්දා අපි කහට ගහ පතලේ ග්‍රැෆයිට් ගෙනල්ලා අපි පියුරිෆයි කරලා එයාලට වැලියු ඇඩ් කරලා දුන්නා. මම හිතන්නේ ඇඩ් කෝස් කරේ මේ අපිට ඒකට ලොකු ඊදමක් යනවා. මොකද අපේ රටෙන් නිකන් මිනිරන් යවන්න නැතුව ප්‍රොසෙස් කරලා යවන්න හදන්න. හැබැයි මේ ප්‍රොසෙස් කරලා හදලා යවන එක තව අපිට සුපර් ටෙක්නොලොජි වලට ගිහිල්ලා නැනෝ ටෙක්නොලොජි ගිහිල්ලා අපිට ග්‍රැෆීන් හදන්න පුළුවන්. අපි මේ වෙද්දි ග්‍රැෆීන් හදනවා. හදලා ඒවයි වටිනාකම ඉතා ඉහළයි. ඉතින් අනාගතේ රැඳිලා තියෙන්නේ ඒ මතයි කියලා ගොඩක් විද්‍යාඥවරු පළ කරලා තියෙනවා. ඉතින් මේ රට කාටවත් දැහැගන්න දෙන්නේ නැතුව මේ සම්පත් ටික කුණුකොල්ලෙට දෙන්නේ නැතුව අපිට මේ දේවල් කරන්න පුළුවන්. මොකද ඒ නොලෙජ් එක අපි ළඟ තියෙනවා. සියලුම දේවල් අපි ළඟ තියෙනවා නම් ඇයි අපි තාම මං කියන්නේ අර නිකන් ඩිෆෝල්ට් ජාතියක් කියන්නේ හිඟන ජාතියක් බවට පත් වෙලා ඉන්නේ. මේ කාගි වුණත් වරදක් වුණත් දැන් ඉතින් නවත්තන්න කාලේ. හැබැයි මේවා දේවල් ඉදිරියට ගෙනියන්න මිනිස්සු ඉන්නවා. හොඳ ඥානීය තියෙන මිනිස්සු ඉන්නවායි කියන එක පණිවිඩයක් දෙන්න ඕන. අපේ රට මේ සියලුම දේවල් වලින් ණය තුරස් වලින් බේරගන්න පුළුවන් මේ දේවල් හරියට කරලා. අය දැන් අවසානයේ අපි වර්ෂනේ අවසාන කොටස ඇවිල්ලා තියෙන ඔබ පුදුමා කිව්වේ ඇයි අපිට බැරි අපි තාම හිඟන තත්ත්වයේ ඉන්නේ ඇයි කියන එකද. ඔබ ඔය කියන කාරණා සියල්ල ගත්තාම මම හිතන්නේ අපි මේ ඔක්කොම එකතු කරගත්තොත් අපි විශාල ධන සම්පතක් උඩ ඉන්නේ. අපි සාමාන්‍යයෙන් දැනටත් අපි කරන්නේ ඇත්තටම අපේ රජදරුවෝ කරපු දේවල් විකුණාගෙන කන ගෑමක් තමයි අපි තාමත් ඇත්තටම අපි සිද්ධ කරන්නේ. පිටර විදේශයෙන් සංචාරකයන්ට කර කරපු ටිකේ පෙන්න ඒ විදේශ විනිමය අරගෙන ඒක තමයි අපි කරන්නේ. අපි බොහොම උචාරුවෙන් කියනවා සංචාරක මෙච්චර ප්‍රමාණයක් අපේ රට රාව කියලා තමයි ඒකෙන් ඩොලර්ස් මෙච්චරක් රාව කියන අපි කියනවා. හැබැයි ඇත්තටම
ඒ මුදල් ලැබෙන්නේ අපේ හින්දා නෙමෙයි, එදා අපේ රජදරුවෝ හින්දා. අනිවාර්යයෙන්ම. ඉතින් අපේ හදපු සීගිරිය, ලෝවා මහපාය, අපේ මාලිගා, ඊට පස්සේ රුවන්වැලිසෑය ඕබලන් එන්නේ. ඊට අමතරව ඔබතුමාලා දැකලා ඇති ඒ ඒ රජවරු වැඩි ධනස්කන්ධෙ මම හිතන්නේ නිදන් කරලත් තියෙනවා. ඉතින් ඒ ඒ කරලත් තියෙන ධනස්කන්ධනේ වැඩි හින්දානේ. ඒක පොඩි පොයින්ට් එකක් ගන්න ඕන. ඔබතුමා දන්නවා ඇති අපේ රටේ ওই පන්සල් වල තියෙනවා දඹරන් පිරිණ කියලා. දඹරන් පිළිම තියෙනවා නම් දඹරන් සවුත් ආෆ්‍රිකා වලින්වත් ඔය කියනවා එක රටකින්වත් ගෙනල්ලා නැහැ. දඹරන් අපේ රටේ තියෙනවා. ඒ ආකාරي ආකාරයකුත් තියෙනවා, මයින්නේකුත් තියෙනවා. ඇයි අපිට ඒව අරගෙන මේ රටට විදේශ විනිමය ගේන්න බැන්නේ? ටයිටේනියම් තියෙනවා නම්, රූටයිල් තියෙනවා නම්, ওই හයි එන්ඩ් එකේ තියෙන මේ පාෂාණ තියෙනවා නම් අපේ රන් පිළිදී තිබිලා තියෙනවා අපේ රටේ. ඒ දේවල් ටික හරියටම අරගෙන ප්‍රොසෙස් කරලා හදන්න පුළුවන් නම් මේ රට රන් දිවේ නම්ම කරද හැකි. මේ නිකන් කියනව නෙමෙයි, අපි අර දැනට කතාවට ඔය හිඟන ජාතියක් කියන ඒ හිඟන ජාතියක් විදිහට ඉන්න ඕන රටක් නෙමෙයි අපේ රට. අපේ රට ඇත්තනම ශ්‍රේෂ්ඨ ජාතියක් හිටපු රටක්. ඒ ශ්‍රේෂ්ඨ ජාතිය තාමත් ඉන්නවා. ඒ අය ඒ එළ පරම්පරාවේ ඉන්න අයන්ගෙන් එකතු කරගෙන මේ රට සුකිත මුගිත ජාතියක් කරන්න පුළුවන්. ඒ සම්පත් අපි ළඟ තියෙනවා. දැන් ඇයි අපිට ඇත්තටම ඒක කරගන්න බැරුව අපිට වැරදිලා දින්නේ? වැරදුනේ කොතනද සහ අපි නිවැරදි කරගෙන යන්න ඕනේ කොහොමද අවසාන වශයෙන් අපිට සරහන දුක කරගන්න? මං කියන්නේ ඔය සෑම දෙයකටම යම් බලපෑම් ඇති වෙනවා. අපි දෙයක් කරගෙන යනකොට අපි දන්නවා දැන් කන්සෙප්ට් පේපර් එකක් හදලා ගිනිහිල්ල දුන්නන් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න ගොඩ කාලයක් යනවා. ඉතින් ඒ කාලේ අඩු කරගන්න ඕනේ. ඉතින් ඒ කාලේ අඩු කරන්න අපිට රජයට ගිහිල්ලා බල කරන්න බෑ. ඒ රජයේ ප්‍රතිපත්ති ටික ගන්න පුළුවන් නම් මෙන්න මේ දේ කරන්නයි කියලා එහෙම නැත්තම් අපි බලයක් අරගන්න ඕනේ. එහෙම ගත්තොත් විතරයි මේ රට කෙලින් කරගන්න පුළුවන්. නැත්තම් ව්‍යවසායකයොත් ඉඳි හොඳ නොලෙජ් එක තියෙන අයත් ඉඳි මං කිව්වා අර හැංගිල ඉන්න චරිතත් එතකොට ඒවි අපිත් එක්ක වැඩ කරන්න. නැත්නම් ඒ අය කැලෑවලම මේ දෙලයයි. අපිට එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිටත් කරන්න ඕනේ මේ රටේ බලයක් අරගන්න නෙමේ, අපිට මේ දේවල් ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කරොත් මේ රටේ අනාගත පරපුරත තනසීමේ ඉන්න හොඳ අනාගතයක් වෙන්න සෞභාග්‍යන් මම රටක් කරන්න පුළුවන් වේවි. මයිතන්නේ අවස්ථාව මං හිතන්නේ ඔබට තිබෙනවා. දැන් අපි මේ වැඩසටහන පටිගත කරන මේ කාලවකවාන තුලත් මැතිවරණයක් හඳවා තිබෙන කාලයක තමයි ඉන්නේ. දැන් අපි මන්දර පහුගිය දේවල් පිළිබඳව අපි කතා කරලා තේරුමක් නැහැ. අපි වැරදුනා කොතනක හෝ අපිට අපි මේවා පුත්කලේ වශයෙන් එක්කිනාට චෝදනා කර කර ඉන්නවට වඩා අපි ඒ නිවැරදි කරගෙන ගමන් කරන්නේ කොහොමද කියන කාරණේ තමයි හිතන්නේ. ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා නිවැරදි නායකත්වයක් තෝරාගෙන නිවර දිශානතියකට අපේ රට රැගෙන යාමේ වගකීම තියෙන්නේ අපිට වගේම ඔබට. ඉතින් ඒ අවස්ථාව මම හිතන්නේ මේ බර ඔබ උදා කරගනීවි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඉතින් එමනම් චාමික කරුණාත මහත්මා, චාරු කරුණාත මහත්මා, බොහොම ස්තුතියි ඔබේ දැනුම අපි ලබා දීම පිළිබඳව. අපි උත්සාහ කරමු ඔබ වගේම ඔබට සම්බන්ධ අනිත් පිරිසුත් මේ මැදිරියට ගින්න මේ ආකාරයෙන් ගින්න හැල්ලා ඔය දැනුම වගේම මේවා ලොව දැනගන්න ඕන දේවල්, රට දැනගත යුතු දේවල්. මොකද මන්දනේ අපි ඉදිරි පරම්පරා විශේෂයෙන් අපේ දරුවෝ අපිට මෙහෙම අපි කියන්නේ අපේ අතීතයක් තිබ්බ කියලා, මෙහෙම ප්‍රෞඪ අතීතයක් තිබ්බ කියලා අපි කියනවා පොතේ පොතේ කියලාද. නමුත් අපිට මෙවැනි සම්පතෝත් අපිට තියෙනවා කියන කාරණේ අපේ දරුවන් අපි දැනුවත් කර යුතුයි. ඒසාව බොහොම ස්තුති ඔබේ සම්බන්ධ වීම පිළිබඳව. අපේ ඉදිරියේ තවත් මේ ආකාරයෙන් තවත් බොහෝ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානමින් ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මෙතුමාගේම ඒ හා සම්බන්ධ පිළිසොත් මේ මැදිරියට ගේන්න. ඉතින් ආරාධනා කරන්නේ රැඳිලා ඉන්න ලංකා සිවිස් නාලිකාවත් එක්ක. එසේනම් අපි අදට ඔබේ නිසා සමු ගන්න සූදානම් වෙනවා. සිල් දරාටම ජය හා සතුට. We'll be right back.